తిన నేతి తినపోత జీవనగమనే స్థిత నెవతులు తెంపిని బదవ కిరణ పుత్కల ఆత్మకథనయ సవన రేడియో కిటికథావ ప్రేమకీర్తి ద అల్విస్ కిన నమ అసా నుపురుదు కెనెక్ నతి తరం రూపవాహిని సహా గ్వాన్ విదిలి నివేదకేకు వెడసతహా నిష్పాదకవరేకు గీత రచకేకు లెస ఒబ ప్రేమకీర్తి గెన నొయకుత్ దే అసా తిబెనవా සැපදක සතුට තැවරුණු පාට පාට අත්දැකීම් ඇතුළත් දයා ද අල්විස් මහත්මියගේ එකෝමත් එක දවසක පොතින් උපුටාගත් කතා කීපයක් අප ඉදිරිපත් කරන්නට අදහස් කළේ ජුලි මස 31වැනිදාට යෙදෙන ප්‍රේමකීර්ති ද අල්විස් අභාවේ 29වැනි අවුරුද්ද කිය දවස ගැන සිහිපත් කරන්න. නලදත්ත පෙන්වා සිනාසුණු ඒ සුදුරු මිනිසා සිය නිර්මාණ තුළින් තවමත් ඔබේ හදවත තුළ ඉන්නා බව අපගේ විශ්වාසයයි. මේ කතා ඔබ නොවැසූ ප්‍රේම් ගැන කියවුණු තවත් පැතිකඩක්. අද පළමු කතාව නැවුම් සුවඳක්. මං ඉන්න පියවි ලෝකය උඩනෙවි. කොහෙන්ද පාත්වෙච්ච ලෝකෙක. මං හදාගත්ත ලෝකය නෙවේ. මිනිස්සු මට හදා දුන්න ලෝකෙක. වෙස්මූුණ දාගත් අය එහෙමේ පාවෙනවා මට පේනවා. ඒගොල්ලො මොනමොනවාදෝ මට කියනවා. මාත් කියනවා. ඒ වුනාට ඒවා මතකේ නෑ. පත්තර කන්තෝරුවේ මහා කරුණාවකින් මට රස්සාවක් ලැබුණා. ගුවන් විදිරියෙන් ලැබෙන පුංචි මුදල මටත් පුතාටත් මදි. දැන් මම ආයතන දෙකක වැඩ කරනවා. මොන තරම් හපංකමක්ද? ඒ වුණාට කොතනින් කොතනට යන්නද? දෙකම ස්ථීර නැහැ. මං මාව තනිකර ගිය පුතුගේ පියාණන් සීකර පත්තර කන්තෝරුවේ පඩිපෙළ උදේ පාන්දර නගිනවා. දවල්ට මහගිනියව්වේ එතනින් මහපාරට බහිනවා. ඊට පස්සේ ගුවන් විදුලියේ මයික්‍රෝෆෝනෙන් කාන්තාව නමතනවා. හිතේ තියෙන දුක කවුරුත් දන්නේ නැහැ. මෙහෙම දුක් විඳින්න බෑ කියලා ලෝකෙට කියන්නද? එදා ඉන්දිරා ගාන්ධි මහත්මිය ගැන ලිපියක් සකස් කරන්න පත්තර කන්තෝරුවේ ලොකු මහත්තයාගෙන් අණක් ලැබුණා. පුස්තකාලයේ දැවැන්ත රාක්වල බලා ඉන්න පත්තර මිටිවලින් ඒ සම්බන්ධ ලිපිගොනු හොයාගෙන මං කටු සටහන සකස් කළේ හරිම උනන්දුවෙන්. ඉංග්‍රීසි පුවත්පතක කතෘ මණ්ඩලයේ ඉන්න විනීත වෙස්මූණක් කීප දිනක්ම පුස්තකාලයේදී මට මුණගැහී තියෙනවා. එයා මං ගැන තොරතුරු දන්නවාලු. ඒත් මං එයා ගැන මුකුත් දන්නේ නැහැ. ඉංග්‍රීසියෙන් කතා කරන නිසා සිංහලයකු නොවන බව හිතාගත්තා. පුස්තකාලයේ හිටිය අය එයාට කතා කළේ මුස්ලිම් නමකින්. හැබැයි එයාගේ වෙස්මූණ නම් විනීත පාටයි. හමුණ වෙලාවලදී මං එයා එක හිනා වෙන්නේ ඒ නිසා. එදත් ඔන්න එයා ඇව්වේ මං අද මොනවද ලියන්නේ කියලා. මං ඉන්දිරා ගාන්ධි මැතිණියගේ පින්තූරයට අත තියලා පෙන්නුවා මං ලියන මාතෘකාව. මහා විස්මිත තොරතුරු රසක් හිර කරගෙන ඉන්න දෙවන්ත පත්තර රාක්ක කතා නොකර බුම්මගෙන හිටියා. පුංචි කුඩු කෑල්ලක් හතරට පහට නැමිලා මගේ ලියන අත ළඟ වැටුණා. වැටුණාද ඇවිදගෙන ආවාද හිතාගන්න බැහැ. ඒ පාර වෙස් මූණ පේන්න නැහැ. අතුරුදහන් වෙලා. කතා නොකර හිටපු දෙවැන්තරාක කතා කරන්න පටන් ගත්තා. ඒ කතා කළේ ඒ වායේ හිර වෙච්ච කතා නෙවෙයි. වෙන අමුතු කතා. පත්තර මිටි මිටි මගේ ඔළුවට කඩා වැටෙන්න වගේ. අර පුංචි කොල් කෑල්ලේ තිබුණු අනාගතයට අතවනන භයානක ආරාධනය. තනිවුල් ගැහැණියගේ කඳුළු උඩින් උරුවක් හැදෙන්න යනවද? අඬන්න ඉන්න හැට ඇඟිලෙනන්නා වගේ කඳුළු උල්පතක් මැවෙන්න වැඩි වේලාවක් ගියේ නැහැ. හෙටට පත්තරේට දෙන්න ඕන ලිපිය අද රෑට ගෙදරදී සකස් කළ හැකි නිසා පත්තර කන්තෝරුවේ පඩිපෙළ දිගේ මං පහළට බැස්සා.
අද ගුවන් විදුලියට යා යුතු වන්නේ කොටුව දුම්රිය පැට නුදුරු බස් නැවතුමේ. පාට වැටෙන අන්තිම පඩිය ළඟ මගේ කඳුළු දුටුවේ ලෙන්ගතු හිනාවක්. ගුවන් විදුලියේ වැඩසටහන් වලදී ඉතා සමීප සහයෝගය දක්වන ඔහු නල දත් දෙක පෙන්වා හිනාවේගෙන ඇයි මෙතන? ඔයා කොහෙද මෙහෙ? බොහෝ දුරක් පයින්නා බවයි ඒ නලල් තලයේ වැටෙන ඩා බිඳු කීවි. මම මේ දවස පත්තරයට ගිය ගමන් විසිතුරට සිසිරගේ ආටිකල්යක් කරලා ගිහින් දුන්නා. මට හිතුණා ඒ ගම්මම්ම මෙහෙ ඇවිත් ඔයත් එක්කම ගුවන් විදුලියට යන්න පුළුවන් කියලා. ඔයා අඬලා නේද අදත්? ඒ විමසුම් ඇස් මගේ ඉරියව් හොඳින් අඳුනන බව මගේ හිත කිව්වා. බලන්න මේ විඳින දුක. පාන්දර ඉඳලා දවල් වෙනකල් පත්තර කන්තෝරුවේ, ඊට පස්සේ හවස් වෙනකල් ගුවන් විදුලියේ. කවදවින්ද දුකක්ද මේ? ලිංගතු හිතක් ළඟ අසරණ වීමත් සතුටක් ලෙස මට දැනෙන්නේ නැති. අද උදේ පාන්දර වැඩට යන්න ගුවන් විදුලියට යන්න පස් හෝල් ටිකේ ඉන්නකොට පාරේ එහා පැත්තේ සුදු ඇඳගත්ත ඔයා ඉන්නවා මං දැක්කා. මහ පාන්දර සුදු ඇඳුමකත් ඇඳගෙන සුදට සුදේ මට පෙනුණා. මම සින්දුවකුත් ලිව්වා. 173 නාරාහෙම්පිට බස් එකේ අසුනක වාඩි වූ පසුවයි ඔහු මට කිව්වේ. කෝයේ සින්දුව? මං ඇහුවෙත් නැහැ. ඔහු එය පෙන්නුවෙත් නැහැ. ඒ දවස්වලම ඔබ නමේ ගායක වික්ටර් රත්නායකගේ හඬින් අහන්න ඇති. නැවුම් සුවඳින් ඔබේ මුව දුටු. නැවුම් සුවඳින් ඔබේ මුව දුටු රත්තරන් දවසේ සිතක ආදර පැතුම් මල් පෙති අවදිවිය රහසේ අවදිවිය රහසේ. අද දෙවන කතාව තාත්තාට දුකක්. පස්සට හැංගිලා ඉඳලා මෙච්චර පෙරරාශියක් කොහොමද එකපාරටම මෙහෙම මතුනේ? මිදුල පුරාම එක එක විදිහේ පුංචි පුංචි තනකොළ පැල. එක වැස්සයි වැස්සේ. ඒ වැස්සට මුළු පළාතම වහගෙන සිනිඳු බුමුතුරණක් වගේ කොළපාට ඉහිරිලා. අවශ්‍ය දෙයක් නම් මෙහෙම හැදෙනවද? ගේ ඉස්සරහා ඉඳපු පුංචි සඳුන් පැලේට කොච්චර සාත්තු කරනවද? ඒත් තාම උස අඟල් තුනයි. සරුසාර වැස්සක් වැස්සත් අලුත් දල්ලක් මෝදුන පාටක් පේන්න නෑ. ඊයේ පෙරේද ඇසරපු පූස් පැටියට දැන් ජැම්බු ගහ උඩටම නගින්න පුළුවන්. සරාස් බරාස් ගාගෙන අතු ඉති හූරගෙන පහට පනින්නේ අපිව බය කරන්න වගේ. ගමේ රාලහාමිගේ හඳීට ගිය සතියේ උපන් වසු පැටියා ඉපදුන ගමන් පිනමුකුත් ගහලා වත්ත වටේම දිව්වලු. ඒත් මගේ චූටි දූ තාම චාචා මාමා ගානවා විතරයි. එකම වචනයක්වත් කතා කරන්න බෑ. පොඩ්ඩක් රිදුනොත් අපි විහිළුවටත් සැරකොළොත් තොල පෙරලා අඬන්න නම් පුළුවන්. යටි තොල කණපිටට හැරුණා. සුරංගි ලොකු වෙනකල් කොච්චර විමසීමේකින් බලන් ඉන්න ඕනද? එයාව අතින් අල්ලගෙන ඇවිදින්න යන්න මන් දින ගණන් කරනවා. එයාව පොඩ පොඩ ලොකු කරගන්න ඉස්සෙල්ලා අපට කරන්න තව වැඩ ගොඩක් තියෙනවා. දූගේ කන විදින එක තමයි දැන් ප්‍රශ්නය. කොහොමද ඒක කරන්නේ? දූගේ කන විදින්න මේ වයසේ තමයිලු හොඳ. විදපු තැන අතින් ඇදලා තුවාල කරගන්න මේ වයසේදි බැරිලු. දොස්තර මහත්තයා ඉන්නේ අපේ ගේ ළඟම. වැටෙන්නේ හා. එතන ප්‍රශ්නයක් නැහැ. හොඳ වෙලාවකුත් හදාගෙන ආවා. දැන් ඉතින් කවුද දුව එක්කගෙන යන්නේ? මට නම් බෑ කන විදිනව බලන් ඉන්න. සිය දහස් වරක් මගේ හිත කියනවා මට ඇහුණා. පපු හිර වැටෙනවා වගේ හැඟීමක් දැනෙනවා.
දූගේ තාත්තා නම් ඒ ගැන මතක් කරන්නේවත් නැහැ. හෙට දූගේ කනවිදින දවස මං කිව්වා. දූගේ තාත්තා ගොළු වෙලා කතා කරන්න බෑ. ඒ වෙලාවේ මතක් වෙලා හදිසි රෙකෝඩින් එකක් ගැන රූම් ගාලා කුරුල්ලෙක් වගේ ගේට්ුවත් අරගෙන ගිහින්. අද දූගේ කනවිදින දවස. පහුවදා උදේ පාන්දර වැඩට යන්න කලින් දූගේ තාත්තට ආයිත් මම මතක් කළා. වෑන් එක ඇවිත් අන්න හෝන් ගහනවා. ඔයාද නිමාඩුයි නේද? මම යනවා. පුදුම හදිස්සියකින් මිදුලට දුවනවා දැක්කා. මගේ ගැටලුවට ලැබුණු උත්තරේ තමයි ඒ. දවස පරක්කු කරන්න බෑ. කන විදින වෙලාවට දොස්තර මහත්තයා ළඟට යන්න එපෑ. මට කරන්න බැරි හැම දෙයකටම උර දුන්න මගේ පොඩි අක්කා මේ වෙලාවෙත් මගේ පිහිටට ආවා. පොඩි අක්කා මගේ දූ පැටියව තුරුළු කරගෙන එහා වත්තට යන්න සූදානම් වුණා. දූගේ අයියත් ලොකු මිනිහෙක් වගේ ළඟගේ වේදනාව බෙදාගන්න උනන්දු වුණා. ඒත් ඒ වෙලාවේ එයා දැනගෙන හිටියේ නෑ එතනදී නංගි කෑ ගහනකොට එයා ගැහෙනුත් කඳුළු විසිවෙයි කියලා. පුදුම අම්මා කෙනෙක් නේද මම ජනෙල් පියන් අල්ලගෙන අක්කයි පුතයි එහා වත්තට යන හැටි බලන් හිටිය. පුංචි දූ අත වනවන යනවා. දොස්තර මහත්තයා දූ පැටියට හුරතල් වචන කියනවා. ජනෙල් ළඟට මට ඇහෙනවා. එකපාරටම ඔන්න ඇහුණා මගේ දූ පැටියා හුස්ම අල්ලලා කෑ ගන්න හඬ. මගේ ඇස් දෙකින් වැටුනේ කඳුළුද වැස්සද කියලා මට හිතාගන්න බෑ. පුදුම අම්මෙක් නේද මං. ජනෙල් පඩියට කතා කරන්න පුළුවන් නම් මේ අම්මගේ එදා කතාව ලස්සනට කියාවි. තාත්තා ගැන කතා කරන කුමටද? දූ නිදි අතරේ රෑ ජාමේ දූගේ මූණ පුරා බැලුම් හෙලා වදනක්වත් නොදඩා බොහෝ දිග සුසුමක් හෙලා බලා හිටිය මතකයි. සතියකට පසු ගායිකා නන්දා මාලිනීගේ සරලගී වැඩසටහනේ ඒ සුසුම් රැලි වලට වචන ලැබී තිබුණා. සුරංගීට දුක හිතුණා. දූගේ කඳුළු ගඟට ගිහින් ගඟ දිගේ මුහුදට ගිහින් බෙල්ලෙකුගේ උස් තුල රැඳි මුතු කැටවි නැවත දූගේ ළඟටම ඇවිත් මගේ දූගේ තාත්තගේ ප්‍රේමකීර්ති අල්විස් මහතාගේ හිතේ උපන්දුක නන්දාමාලිනීගේ මිහිරි හඬින් තව යුග ගණනක් දූවරුන් නැති තාත්තලාගේ නෙත් යුග තෙත් කරාවි. කනට තෝඩු පළඳවනා කන් පිටි කටුෙන් විදිනා දවසක් ඉන බව ඇඟුණා තාත්තාට දුක අද දෙවන කතාව දේ දුන්නක්. දෙක දෙක හිටපු ලස්සන හීනෙත් මැකිලා ගියා. කන් දෙක කීරි ගස්සගෙන ගේ දොරට ගාන හඬ නිදන කාමරයට කඩා වැදුණා. තුන් දිනාම එක ගුලියට ඉන්න හදන මේ වෙලාවේ කවුද අප්පා මේ පාන්දර? අපට කලින් පුතා ඇඳෙන් පැනලා දුවලා ගියා කවුද ආවේ බලන්න. කීයද වෙලාව දැන්? කට්ටිය තාම නිදිද? ගීතයක් වගේ මිහිරි හඬක් දොර ළඟ ඇහුණේ. මිල්ට ලංකල් ඇවිත්. පුතා දොරත් ඇරලා දීලා. තාම නිදිද? ඔන්න මම නම් බඩු බාණ්ඩ අරගෙන වෙලාවට ආවා. තා පොඩ්ඩේ මතක නැති වෙනවා මචං. කාලෙකින් ලැබුණු නිමාඩු දවසක්නේ. නිින්ද ගියා. ඊයේ මට දුන් පොරොන්දුව ප්‍රේම්ට මතක නැති වෙලා. ලීබරු ටික අරගෙන දෙන්න පැපිලියාට යනවා කිව්වා නේද? ඒ පොරොන්දුව සිහි කර දෙන්නයි මට සිදු වුණේ. හදිසියක් නෑනේ වැඩේට.
අද සින්දු දෙකක්ම ලියන්න තියෙනවා. ඒව හදිස්සි. මගේ නිදිමත ඈතට ගියා. දඩි බිඩියේ දවසේ අලුත් සැලැස්ම හදාගන්න සිදු වුණා. පුංචි දුකකුත් එක්ක පොඩි තරහක් හිතට ඇවිත්. ගෙහි බොහෝ හිස්තැන් පුරව ගන්න පැපිලියානේ තියෙන මගේ බඩු මුට්ටු ගේන්න සූදානම් කරගෙන හිටිය දවස නැති වුණා. ආයෙත් ඉතින් කවදාද මේ වගේ විවේකයක් ලැබෙන්නේ? ඉහට ගත් හුස්ම පහට දාන්න ලැබුණේ නැහැ. ප්‍රේම් දවසේ රටාව වෙනස් කරගෙන. උදේ වේල සප්පායම් උනායින් පස්සේ ප්‍රේම්ට අමුතු කලබලයක්. වෙළඳපොළට ගියා. බඩුමළු උස්සගෙන ආවා. එක මල්ලක් කුස්සියට. අනිත් කරදාසි මල්ල සාලෙට. කරදාසි මල්ල මට නොපෙනෙන සාලෙ හැංගුණා. ඒ හැංගුණ අමුත්තා කවුද කියලා මං අනුමාන කරගත්තා. ඉතාම ඉක්මන් ගමනක් වගේ අද දවල් කෑම වේල පිළිල කරන්න ප්‍රේම් මට සහය වුණා. ව්‍යංජන වලට අමතරව රසමුසු බැදුම් කිහිපයක් සූදානම් වුණේ ප්‍රේම්ගේ අතින්. තරුපහේ හෝටලයක සූපවේදියෙක් වගේ ප්‍රේම් හදපු ඒ රස කෑම වලින් දසත විහි දෙන්නේ දිව පිනවන සුවඳක්. මිල්ටන් ගෙදරින්ම ගෙන ආ පියකරු කලාලය අපේ සාලේ වැතිරිලා ඉන්නේ සර්පිනාවත් තුරුළු කරගෙන. සර්පිනාවේ එහා මෙහා යන මිල්ටන්ගේ ඇඟිලි තුඩු හොයන්නේ මිහිරි වාදනයක්. පුතුත් ඉන්නවා කලාලයේ පුංචි ඉඩක වාඩි වෙලා. අලුත් සින්දුවක් අහන බලාපොරොත්තු ඇතිව. කුඩා දේසිවල ඇහුරුණු පුංචි රස කෑම කලාලය මතට එන හැටි බලා ඉඳිද්දි මට සතුටක් ඇති වුණේ නෑ. ප්‍රේම් මතින්ම පුංචි වීදුරු තුනක් හිස්තැන් පිරෙව්වා. වීදුරු තුනක්? තවත් කවුරු හරි එනවද? කලාලයේ රතුපාට මල් මට ඔච්චමට හිනා වෙනවා. ගේ පුරාම පැතිරෙන්නේ සර්පිනාවේ මීරි හඬ. වෙනදාට වටේට ඇහෙන කුරුළු හඬ අද ඇහෙන්නේ නැහැ. කුරුල්ලොත් සින්දු අහන සූදානම් වෙනවා ඇති. මිහිරි වාදනය හඬ මැකී ගිහින් දැන් ඉස්මතු වෙන්නේ බෝතල් වීදුරු ගැටෙන හැඬ. මගේ සුඳුරු හීන දින ඒ හඬට මං කැමති නැහැ. මිල්ටන්ගේ මීරු හඬ විතරක් මේ වෙලාවේ ඇහෙනවනම්. කෝ පුතා? සින්දුව ලියන්නේ එයා වගේ පුතත් ඉන්නවා එතන වාඩි වෙලා. තුන්වෙනි වීදුරුව එයා ළඟ. පුතා මොකද ඔතන කරන්නේ? එන්න මෙහාට ඇවිල්ලා අමට උදව් කරන්න. මං පුතාට ඇමතුවේ ආදරේ තවරගත්ත මහා කේන්තියකින්. පුතා මෙතන හිටියාවේ. එයා මේ ඔරෙන්ජ් බාර්ලි බොනවා. එයාට අපි වෙනම පැණි රහ බීම් බෝතලයක් ගෙනත් දුන්නා. කතාව ඇත්ත. පුතා ළඟ තියෙන අලියා බීම බෝතලයක්. පුතාගේ හිතට ඇල්ලුවොත් සින්දුව ජනප්‍රිය වෙනවා මචං. ප්‍රේම්ගේ විශ්වාසයක් කේ. සින්දුවෙන් වැටෙන වචන අහුල අහුල පුතා ඉන්නේ හරිම සතුටින්. මිල්ටන්ගේ මියුරු වාදනයට ප්‍රේම්ගේ වචන එක්වන්නේ හිතේ දුකට ඇස්වලට කඳුළු පිරෙනවා වගේ. සුන්දරත්වයෙන් පිරි සුඳුරුම සිහිනේ නෙත් දෙකින් අරන් එනුමැන හඳ පානේ. දහ පොරොන්දු දී පෙරුම් පුරා අප්‍රමාණ දුක් විඳ අපි එක්කුණේ මේ මහ පොළොවයි අනන්ත අහසයි බලායින් දැද්දි. අද ප්‍රේම් ලියන්නේ අපි දෙන්නා එක්කුණ මේ සුන්දර නිවහනේදී බිහිවන පළමුවන ගීතය. වැහි වලාකුලින් පැල්පත සාදන්නයි කවුළුවක් ලෙසින් තබන්නේ දේ දුන්නයි. ඒ පද ගායනා වෙද්දි මට හිතුනේ මෙහෙම. ඕ ප්‍රේම්, අන්න එහෙම සුභා දහමට කිට්ටු වෙලා අපි ජීවත් වෙමු. එතකොට කොච්චර සුන්දරද ජීවිතේ.
සුන්දර ඔය පිරිසුඳුරුම සිහිනේ නෙත් දෙකින් අරන්නෙනු මෙන සඳ පානේ සුන්දර ඔය පිරිසුඳුරුම සිහිනේ නෙත් දෙකින් අරන්නෙනු මෙන සඳ පානේ බාදෝතින් පිළිගන්නයි කල්බලා සිටින්නේ ඔබ දැකගන්නයි අල්පයක් තරම් නිදහස රැකගන්නයි කල්පනාලොවින් එතෙරට ඉගිලෙන්නයි සුන්දරත්වයෙන් පිරිසුඳුරුම සිහිනේ නෙත් දෙකින් අරන්නෙනු මෙන සඳ පානේ අද දවසේ අවසන් කතාව කිම්හාන මණ්ඩපය. එකම මිනිසෙකු තුළ විවිධ මිනිසුන් හැංගී සිටින විශ්වය ගැන පුදුම නොවී බැහැ. දවසින් දවසට ජීවිතයත් එක එක වෙස් ගන්නේ මේ විදිහටමයි. හිතේ උපදින සිතිවිලි තමයි මේ සියලු වෙනස් වීමට මුල් වෙන්නේ. අතීතය ගැන කල්පනා කරද්දි මගේ මතකය කරන සෙල්ලම් මම බලන් ඉන්නේ නිසංසල ඉරියව්වෙන්. හැන්දෑව ලස්සන්ට අහස පාට කරලා ඒ වුණාට මගේ හිත බොර පාටයි. විවේක දවසේ ගෙදර නැවතිලා වත්ත පිටියේ ලස්සන්ට හදන්නම් කියලා කිව්වට මට ඔහුගේ වචන විශ්වාස නැහැ. මෙලහකටත් කවුරු හරි ගෙදරට ඇවිත් ඇති. එහෙම නැත්නම් ඔහු යහළු ඔයාගෙන ගිහින් ඇති. ඔබ දැන් හිතයි වෙනදා වගේම මන් ලියන්නේ එකම අත්දැකීම් වගේ දෙයක් කියලා. අද ඒ අත්දැකීමට මන් දෙන්නේ වෙනම අර්ථකථනයක්. ඒ පැත්ත මේ පැත්ත හැරෙන සිතිවිලි එක තැනක රඳව ගන්න උත්සාහයක යෙදෙමින් මම දවස ගෙවාගන්නේ අපහසුවෙන්. හැන්දෑවේ ලස්සන පාට හේදී යන්න කලින් මිදුලේ කඩුල්ල ළඟට මං ආවා. කඩුල්ලේ උඩමලීයේ උඩ පොල් කිච්චෙක් අලුත්ම සින්දුවක් කියනවා. සින්දුව අලුත් උනත් හිත ඉරිතැළුණා. මගේ හිත අඳුනාගෙන වගේ තව පොල් කිච්චෙක් ඇවිත් සින්දු කිච්චව අඬගහගෙන ගියා. ගේට්ටුවක් නොතිබුණත් ඇස් අදහ ගන්න බැරි තරමට අද මිදුල ලස්සන වෙලා. මං ඉඳපු පුංචි මල් පැල වතුර නාගෙන හිනා වෙනවා. මල් පිපුනාම කොච්චර ලස්සනට තියෙයිද
මෙච්චර දවසක් වත්තට නොආපු බඹරු මල් හොයාගෙන ළඟදීම එයි. කෝ ප්‍රේම්, ඉස්සරහා මිදුල පේන තැනක නෑ. ගේ ඇතුළට ගියේ මිදුලේ ලස්සන දැකලා හිතේ ඇතුන සතුට එයාට පූජ කරන්න. දොරවල් ජනෙල් හායි ගාලා ඇරලා දාලා ගේ ඇතුළේ ප්‍රේම් නෑ. පිටිපස්ස මිදුලෙන් ඇනවා උදුළු තලයක හඬක්. ඔහු ගොවියෙක් වෙලා ගජරාමෙට වැඩ. එක පේලියට ඉඳපු මඤ්ඤොක්කා දඬු වැටක් ළඟ පුතුත් ඉන්නවා හිනා වෙවි. මගේ මූණෙත් ලොකු හිනාවක් මතුවෙන්න ඇති. එකම එක දවසකින් ඉතුරු කරගත්ත පැය කීපයකින් කොච්චර විශ්මිත ලෝකයක් මැවිලද. මට මතක් වුණා පුංචි කාලේ කියවපු සුරංගනා කතා. ඒ සුරංගනා කතා සමහර වෙලාවට අපේම කතාවලටත් සම්බන්ධ කරගන්න පුළුවන්. චොකලට් කෑලිවලින් ගෙයි බිත්ති බැඳිලා, බිස්කට් වලින් වහල හැදිලා, කුමාරයෙක් හිටපු ගෙයක් පොතක දැකලා මං අම්මට වද කළා ඒ වගේ ගෙයක් හදලා දෙන්න කියලා. ඒ පින්තූරය තියෙන පිටුව පෙරලගෙන ඇස් රිදෙනකල් මං ඒ දිහා බලන් ඉන්න ඇති. අද අපේ ගෙයි මිදුල ඒ පින්තූරයට වඩා ලස්සනයි. දැක්කද ගෙයි එහා පැත්ත? ප්‍රේම්ගේ මහන්සි හඬ. හදිස්සියට දැක්කේ නෑ. මිදුලි කොනක් වහගෙන හිටපු ගොඩපර ගහ කුට්ටිවලට කැපෙද්දි මං හිතුවේ නෑ ඒ අතු දඬුවලින් මේ වගේ නිර්මාණයක් මැවෙයි කියලා. ගෙට සිමෙන්ති අනාපු තැන ඒ සිමෙන්ති තලය වහගෙන හුරු බූටි සම හවුස් එකක්. වහලට පොල් අතු සෙවිලි වෙලා. හතර වටේට ගොඩපර කුටිවලින් ආසන හතරක්. සිමෙන්ති වටේට හැදුණු ගඩොල් පේලි දෙක අතර සුදු වැලි ඇතිරිලා. හරි ලස්සනයි. මගේ සතුටට කෑ ගැසෙන්න ඇති. ප්‍රේම්, ඔයා තනියමද මේ සේරම කළේ? ඔහු මොකුත් මෙන කීවේ උත්තරය මටම හොයාගන්න වෙන්න ඇති. ප්‍රේම්ට උපහාර පුදන්න මගේ වචන ශක්තිමත් උනේ නෑ. ගොඩපර ගහේ ගොරෝසුව ප්‍රේම්ගේ සිනිදු අත් රිදවන්න ඇති. ඒ අත්වලින් මේ වගේ විෂ්මකර්ම වැඩක් පැය කීපයකින් කළේ කොහොමද? අත්තලවල ඇඟිලිවලත් නැගී තිබුණ දියබුබුලු වටා මගේ සුලැඟිල්ල පිරිමැදුනේ ඉතාම සීරුවට ප්‍රවේශමට. දවස් කීපයකටම විවේකයක් ගන්න සිදුවේවි. දකුණු අතෙන් පෑනක් අල්ලන්න බැරි තරමයි. ලිඳට යන පටුමග දිගටත් වැටෙයිනි පේලියක්. මායිමද්දර එලෝලු පාත්තිවල මෝදි වී ඉහළට එන සිනිදු දළු නෑකම් කීවේ ප්‍රේම්ගේ සුමුදු දෑතට. හොඳම ගෙවත්තට තෑගි දෙන යුගයක් එදා තිබුණා නම් ඒ කාන්තේම ප්‍රේම්ගේ දෑතට ඒ පළවෙනි තෑග්ග ලැබෙනවාමයි. අපේ පුංචි මිදුල දිහා බලන් ඉන්නේ විශාල අහසක්. හැන්දෑ අහසේ දිලිසුණු රත්තරම් පාට හැංගෙන්න ළඟයි. පුංචිම පුංචි තාරකා දෙකක් මට ඉඟි කර කීවේ ළඟ ළඟ එන රාත්‍රිය ගැනයි. ලයිට් තිබුණා නම් කබානකට සැර බල්බ් එකක් දාන්න තිබුණා. එහෙම වුණා නම් ලස්සනට තියේවි. ප්‍රේම් මතේ විසිතුරු ලන්තෑරුමක්. තාම අපේ නිවනට විදුලි එළිය ලැබිලා නැහැ. දැන් ඔය මොකටද එතනට ලන්තෑරුමක්? ඒ මගේ කුතුහලය. යාළුවෝ තුන් දෙනෙක් එනවා. මින් පස්සේ අපි සින්දු කියන්නේ ලියන්නේ එතන. ලන්තෑරු මෙලියෙන් මං දැක්ක කබානාව ඇතුලේ වේවැල් කූඩයක්. ඒ වේවැල් කූඩෙන් මට ඇහුනේ සමච්චල් හිනාවක්. ආදර කඟුලේ ඉවුරේ රැඳි සහන පවන් සැලූ මාළඟ ඔබ සිටිනා විටදී ලොවම දැකුම් කළු ආදර ගංගුලී ඉවුරේ රැඳි සහන
පවන් සෙලූ මා ළඟ ඔබ සිටිනා විටදී ලොවම දැකුම් කළෝ ලංකාවට කිය වෙලාවේ මේ පොත් දෙක අපට ගෙනවිත් දුන්නේ ශානක ඈපමිතුරා වාණිජමය නොවන නිර්මාණකාරයක් වෙනුවෙන් භාවිතා කරන්නට පොත ප්‍රකාශයට පත් කළ MD ගුණසේන සමාගමේ අවසරය ලැබුණා. මේ දයා ද අල්විස් මහත්මියගේ හඬින්ම ඇය අපට අවසර දුන්න හැටි. මං හිතේ එක අහලා කියන්නද? හිත මං අහන්නම්. අහලා ඒකේ මොකක්වත් ප්‍රශ්නයක් නැත්නම් මං ඒක ඔබතුමාට දන්නන්න. මට කතා කරොත් මං කියන්නම්. කැමදාවි ඔබතුමාගේ නම් මොකක්ද? අමරොද්ද වැලිගමගේ කාලේ. අප වෙනුවෙන් තව තවත් නිර්මාණ කරන්නට ඇයට දීර්ඝායුෂ ලැබේවායි සවන ප්‍රාර්ථනය. ප්‍රේමකීර්ති ද අල්විස් පිළිබඳ මතක ඇතුළත් අද කතා නැවුම් සුවඳක්, තාත්තාට දුකක්, දේදුන්නක් සහ ගිම්හාන මණ්ඩපය දයා ද අල්විස් මහත්මියගේ එකෝමත් එක දවසක පොතින් උපුටා ගත්තක්. අද කතා ඉදිරිපත් කළේ නිරෝෂා ගමගේ සමග අනුරුද්ධ වැලිගමගේ. දින්න නැති දිනපොත ජීවන ගමනේ සිත නැවතුණු තැන් පිළිබඳව කිරෙන පුද්ගල ආත්ම කතනය සවන රේඩියෝ කෙටි කතාව. මේ කතා අහන ඔබටත් සවන දින නැති දිනපොතට කතා ලියන්න පුළුවන්. ජීවන ගමනේ සිත නැවතුණු තැන් තේමාව යටතට වැටෙන ඔබේ නිදහස් අදහස් යටතේ ලියවුණු අකුරු ප්‍රමාණය 12-14ක් වන සිංහල මාධ්‍යයෙන් ටයිප් කරන ලද පිටු 8කට නොඅඩු කෙටි කතාවක් අප වෙත එවන්න. සිංහල මාධ්‍යයෙන් ටයිප් කිරීම සඳහා Google ආදාන මෙවලම භාවිතා කරන්නත් පුළුවන්. ඔබේ කතාව savana.dinanathidinapotha@gmail.com විද්‍යුත් ලිපිනයට එවන්න. නැවතත් savana.dinanathidinapotha@gmail.com. ප්‍රචාරයට සුදුසු තත්වයේ කතා සංස්කරණයෙන් පසු ඔබටත් අහන්න පුළුවන්. දින නැති දිනපොත කැනඩාවේ සවන අන්තර්ජාල රේඩියෝ වැඩක්.